අනුවේ දශකයේදී ලුණුගම්මෙහෙර මේ ව්‍යාපාරය ආරම්භ කරේ වීවගාවත් ඒ වගේම තමයි අතිරේක භෝගවගාවත් ප්‍රවර්ධනය කළා. මේ ගොවි මහත්තුරුන්ගේ අතමිට සරු කරන්න. ඉතින් අපි ගොවි මහත්තුරු මේ ලුණුගම්මෙහෙර ජලාශය ලැබෙන ජලය උපයෝග කරගෙන ඒක ප්‍රවේශම් කරලා පාවිච්චි කරලා ඉවරලා වීවගාව සාර්ථක කරගෙන යනවා. ඒ වගේම තමයි ජලය ලබා ගන්න බැරි ඉඩම්වල මුං වගේ අතිරේක භෝගවගා කරා. මේ වගා කරනවට අමතරව මේ ගොවි මහත්තුරුන්ගේ පාරම්පරිකව තිබුණ පුරුද්දක් තමයි හේන් ගොවිතැන. ඒ හේන් ගොවිතැනත් මේගොල්ලෝ අත්හලෙම නැහැ. වීවගාවට අමතරව කැලේට ඇවිල්ලා එතන හේන් වගා. නමුත් හේන් වගාව අද මේ ප්‍රදේශේ නැහැ. හේන් වගා නැත්නම් ස්ථාවර වූ අතිරේක භෝගවගාවක් දැන් මේ ප්‍රදේශ ගොවි මහත්තුරු කරන විශාල වශයෙන් මේ වගේ මුං වගාවල් ඒ වගේම තමයි බඩේරු කව්පි වගේ භෝගවල් රාශියක් වගා කරනවා. දකුණු සිරිලක හම්බන්තොට පරිපාලන බල ප්‍රදේශය ගොවිතැන් කටයුතු වලට නතු වී තිබෙන්නේ අනාදිමත් කාලයක සිට. මේ පරිපාලන බල ප්‍රදේශයේ රුහුණු ගිරවාගම්පත්තුවේ වගේම රුහුණු මාගම්පත්තුවේත් ගොවීන් වනසතුන් මෙන්ම කටුපඳුරු බාධක මැද හේන් වගාවෙන් තමයි තම ගොවිතැන් කටයුතු මේ අන්දමට ආරම්භ කරලා තියෙන්නේ. අමු, මිනේරි, තල, බඩේරිඟු, කුරක්කන් වැනි කටුසර භෝගවලට අමතරව අහස්දියෙන් වීවගාවත් මේ අය තම කෘෂිකාර්මික භෝග වශයෙන් වගා කරගෙන තිබෙනවා. කාලය කෙමෙන් ගෙවී යත්ම එල්ලංගා පද්ධතිය හරහා තම වීවගා කටයුතු දියුණු කරගෙන තිබෙන රුහුණේ මේ ගොවීන්ට ජනගහනය වැඩිවත්ම තම හේන් වගාවත් එකම බිම් කඩකට සීමා කරන්න සිද්ධ වෙලා තියෙනවා. එසේ වුවත් තමන් වගා කරන එම ගොවි බිම්වලින් උපරිම අස්වැන්නක් ලබා ගන්න ඔවුන් උනන්දු වෙලා තිබෙනවා. එදා කැලේ ඉබේ වැවුණු තුඹ කරවිල අද ඔවුන්ගේ ආදායම සරු කරන එළවලු භෝගයක් බවට පත්වෙනවා. විවිධ පළතුරු වර්ග රාශියක් ක්‍රමවත් ආකාරයට වගා කරලා ආදායම සරු කරගෙන තිබෙනවා. මීට අමතරව තමන්ගේ ගොඩ ඉඩම්වල අතිරේක භෝග වගාව සරුවටම කරගෙන යනවා. විශේෂයෙන් ලුණුගම්වෙහෙර වම්මියුර, රන්මිණිතැන්න, ඔසුවින්න වැනි ගොවි බිම්වල වගේම ලුණුගම්වෙහෙර දකුණු යුරේ මුං වගාව මෙම මාස් කන්නේ ඔවුන් සාර්ථකව සිදු කර තිබෙනවා. ජීවත්වෙමින් තමයි අපි ජීවත් වෙන්නේ. මේ ගොවිතැන් වත් ඔක්කොම කරගෙන අලින්ගෙන් වලසුන්ගෙන් ඔක්කොම පරිස්සම් කරගෙන සෑදා දෙකේ නිදි මරාගෙන අපි ජීවත් වෙන්නේ. වරුසාව නැති කාලයට ඉතින් මුකුත් නැහැ අපිට. අස්වැන්න ඉතින් වැසි තිබුණ කාලයට ඉතින් අස්වැන්න හොඳට තියෙනවා. ඉතින් වියදම් කැපිලා රෝ මේ වෙනකොට සුළු ලාභයක් තියෙනවා ඉතින් අපිට. ඉතින් රැට කට්ටිය ඔක්කොම එකතු වෙලා ඉතින් අලි වෙඩි ගහගෙන එළවන. එළවලා යන්නෙත් නැහැ. කන්දටම යන්නේ. අන්දටි කිල්ල හොම කිල්ල වැවටි කිල්ල වතුර බොනෝ බීලා පහු වෙන. ආර්යදාස මහත්තයලා මෙම මාස් කන්නේ මුංමගාව කරලා තියෙන්නේ ගොඩ ඉඩම්බල වර්ෂා ජලය. ඊට අමතරව මිරිස්, බඩේරුඟු වගේම විවිධ එළවලු වර්ග මේ සඳහා ලැබෙන වර්ෂාව උපයෝගී කරගෙන හැකි අන්දමට වගා කරලා තිබෙනවා. කටුපඳුරු කපලා සුද්ධ කරලා පස බුරුල් කරලා තමයි බීජ හිටවලා තියෙන්නේ. වල් වර්ධනයත් සාර්ථකව කරලා තිබෙනවා. ගොඩ ඉඩම්වල වගා කරලා තිබෙන නිසා ජල සම්පාදනය නම් සිදු කරලා නැහැ. කඩින් කඩ ලැබුණු වර්ෂාව උපයෝගී කරගෙන තමයි වගාවන් පවත්වාගෙන යන්නේ. ඇත්තටම ගොවි මහතුරු හේන් වගාව කරන්නේ ඔවුන්ගේ වාසනාව උරුගා බලන එක අවස්ථාවක් තමයි මේක. කන්න භෝගයක් විදිහට මුංගට වගා කරලා පහුගිය කන්නවලත් පිටපිටම ඔවුන්ට පාඩුවක් තමයි උනේ. ඒ කියන්නේ වර්ෂාව හරියට නොලැබීම නිසා. ඇත්තටම අහස්දියෙන් සිදු කරන මේ වගාව ඔවුන්ගේ දෑත්වයේ ශක්තියෙන් තමයි ඉදිරියට කරගෙන යන්නේ. ඒ වගේම තමයි දැන් මේ
භූමිය ඉතාමත් සශ්‍රීක එවගේම සරුසාර භූමියක් වුණත් ඔවුන්ට ජලය හිඟකමක් තියෙනවා. ඒ ජලය හිඟකම නිසාවෙන් මොවුන් වර්ෂා අහස්දියෙන් තමයි මේවා වගා කරගෙන සියලුම කටයුතු සිදු කරන්නේ. ඒ නිසා මහා කන්නේ ආරම්භයත් සමග ඊට පෙර ඔවුන් සූදානම් වෙලා මෙම හේන් වගාවේ වල් කොටලා විම් සැකසීම් කරලා වර්ෂා ජලයෙන් තමයි උපරිම ප්‍රයෝජන අරගෙන මේ වගාව සිදු කරන්නේ. වගා ශේෂ්ත්‍රය වටා මේ අය බඩේරුඟු වැටියකුත් දමලා තිබුණා. එමගින් ශේෂ්ත්‍රයට කෘමීන් ඇතුළු වීම අවම වෙලා තිබෙනවා. අතිරේක භෝග වගාව සමග එළවලු වගා කරලා තිබුණේ අමතර ආදායමක් ලබා ගන්න. මෙම ශේෂ්ත්‍රවල තනින් තන මිරිස් වගා කරලා තිබුණා. බොහෝ විට ලැබෙන වර්ෂාව උපයෝගී කරගෙන තමයි මිරිස් වගාව කරලා තිබුණේ. වර්ෂා ජලයෙන් වගාවල් කරලා තියෙන නිසා රසායනික පොහොර නිර්දේශයට අනුව නිර්දේශිත කාලවකවානුවලදී නම් යොදලා නම් නැහැ. නමුත් වල් මර්ධනය නම් සාර්ථකව සිදු කරලා තියෙනවා. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ හේංගු ඉතැන් වලට අපි හුරු වුණා. ඉතින් මේ දැනට මතවාදයක් තියෙනවා තරුණයින් ගොවිතැන් වලට නියැලෙන්නේ නැහැ කියලා. ඒක සම්පූර්ණ බොරු කතාවක්. දැන් මොකද දැනට තරුණයින් වැඩිම පිරිසක් ගොවිතැන් කටයුතු වලට හුරු වෙලා තියෙනවා. ඉතින් ගොවිතැන් කටයුතු කරද්දී කාටවත් අතන උපා ජීවත් වෙන්න පුළුවන්. මොකද තමන් හම්බ කරගත්තොත් ඒක තමන් කටයුතුට යොදා ගන්න පුළුවන්. මොකද අපි මේ කැලෑවට වෙලා ගොවිතැන් කටයුතු කරාට වර්ෂා පමණින් තමයි මේ ගොවිතැන් කටයුතු කරන්නේ. අහස් දියෙන් පමණයි ජලාසයෙන් උළුගම්වැර ජලාසයෙන් වතුර දෙල කුඹුරු ගොවිතැන් කරනවා. ඉතින් මේ ගොවිතැන් කටයුතු අපි අවුරුද්දකට එක් වතාවක් තමයි මේ කැලෑව අපි ගොවිතැන් කටයුතු කරන්නේ. මෙම ගොවි මහත්තුරු ඉදිරියේදී තමන්ගේ වගා බිම් පළතුරු වගාවක් බවට පත් කිරීමේ කටයුතු දැන් ආරම්භ කරලා තියෙනවා. මේදී විශේෂයෙන් අඹ වගා කර තිබෙන අන්දම දැක ගන්න පිළිවෙල. අඹ වගා කරලා වර්ධනය වනතුරු ඒ යටතේ අතිරේක භෝග වගා කරලා තිබුණා. මම දැන් අවුරුදු 10ක් 12ක් කාලේ ඉඳලා තමයි ගොවිතැන් කරන්නේ. මම හේම් වගාව කරන ගමන් ඒ අතරේ පළතුරු වගාවත් කරනවා. ගිය කන්නේ වරුසාව සෑහීමකටපත් වෙන්න තරම් තිබුණේ නැහැ. ඒත් මුං වගාව සඳහා අවශ්‍ය වරුසා ප්‍රමාණය තිබුණා. මුං අට වගාව හොඳයි, ලාභදායකයි. සාමාන්‍යයෙන් අපි අක්කරයකට මුං අට කිලෝ 500ක විතර අස්වැන්නක් ගන්නවා. රුපියල් 30,000ක වගේ ලාභයක් තමයි තියෙන්නේ විදම් බැලුවම. මෙනිසා ඉදිරියේදී මෙම ගොවි මහත්තුරුන්ට තම වගා බිම්වලට වැය වෙන ශ්‍රමය අඩු කරලා හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන් වෙනවා. තවත් තැනකදී දැක ගන්න ලැබුණේ පොල් වගාව අතර අඹ වගා කරලා තියෙනවා. මෙහිදී මෙම වගාවන්ට හානියක් නොවන අන්දමට පරතර පාලනය කරලා තිබුණා. මේ වගාවන් සාර්ථකව පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස් ශේෂ්ත්‍රයටම පැමිණ අදාළ නිලධාරීන් විසින් ලබා දෙනවා. හම්බන්ත දිස්ත්‍රික්ක සාමාන්‍යයෙන් ලොකු නිෂ්පාදනයක් කරන රටේ ජාතික නිෂ්පාදන ලොකු දායකයක් දක්වන මුං අට වගාවෙන් මම දැන් ලංකාවේ වැඩිම මුං අට නිෂ්පාදනය කරන්නේ මේ හම්බන්ත දිස්ත්‍රික්කේ තමයි. දැන් මේ ඇත්තටම අපේ ඉලක්කයක් තියෙනවා වර්ෂයකට හෙක්ටයර් 7000ක්වත් මුං අට වගා කරන්න. ඒක තමයි අපේ ඉලක්කය තියෙන්නේ. දැන් අපි ඒක අවුරුද්දකට කන්න වාර 3කට කරනවා. කුඹුරු ඉඩම් වල අස්සන කුඹුරු ඉඩමේ වී වගාවේ අස්සන ලගාතර පස්සේ කන්න දෙකක් අතර අපි අවස්ථා දෙකේ තුන්වෙනි කන්නේ සහ හතරවෙනි කන්නේ කියලා අපි කියන්නේ. ඒ අවස්ථා දෙකේදී මේ මුං අට වගා කරනවා. ඒකෙන් අස්වැන්න ගන්නවා. ඊට අමතරව මාස් කන්නේ ගොඩිඩම් වල මේ විදිහට මුං අට වගා කරන වැඩසටහන තමයි අපේ තියෙන්නේ. අපි මේ විදිහට බලාපොරොත්තු වෙන සාමාන්‍ය වර්ෂයකට මුං අට ටොන් 7000ක්වත් අපේ ජාති නිෂ්පාදනය එකතු කරන්න. දැන් මේ වර්ෂේ දැන් අපි මේ ඉන්න මාස් කන්නේ ඉන්නේ. මාස් කන්නේ අපි මේ විදිහට අපේ අන්තර්බල බල ප්‍රදේශය තුළ හෙක්ටර් 800ක විතර මුං අට වගා කරලා තියෙනවා. මේ රන්මිණිතන සහ සාලිපුර මේ බයිලිහෙල අවට හෙක්ටර් 700ක් විතර අපි මේ මුඟට වගා කරලා තියෙනවා. මේ අන්දමට හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ ගොවි මහත්තුරු තමන්ට ලැබෙන ජලය උපරිම අන්දමට ප්‍රයෝජනයට ගෙන වගා කටයුතු සිදු කර අතමිට සරු කරගෙන තිබෙනවා. කුඹුරු ඉඩම්බල තුන්වෙනි කන්නේ මුං වගාවක් හාහා පුරා කියා ආරම්භ කළෙත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවි මහත්තුරුමයි.
එමගින් කුඹුරු ඉඩම්වලින් උපරිම ආදායමක් ලබා ගන්න ඔවුන්ට හැකි වුණා. මොවුන්ගේ ඉදිරි බලාපොරොත්තුව වන්නේ තම වගා බිම්වලින් තව තවත් අස්වනු වැඩි කර ගැනීමට. කෙටි කාලය ඇතුළ ගොඩක් දේවල් අපි අද කතා කරේ. ලුණුගම්මේර වම්මෙවුරේ ඔසුවින්න, රම්මිනි තැන්න, සඳුන්ගම, ඒ වගේ බෙරිලිහෙල වගේ ගම්මානවලට ඇවිල්ලා සම්පූර්ණයෙන් අද අපි කතා කරේ හේන් වගාවට සම්බන්ධව. ඒ වගේම තමයි පළතුරු සහ එළවලු වර්ග අපි ගොවි මහතුරු කොහොමද වගා කරන්නේ කියලා. ඇත්තටම අපේ රටේ ගොවි මහතුරු අද දවසේ තියෙන ලොකුම බරපතලම ගැටලුවක් තමයි ජලය. ජලය නැතුව අපි ගොවි මහතුරු අහසට යදිමින් ඉන්න. නමුත් මේ පැතිවල ගොවි මහතුරු එක ලක්ෂණයක් තමයි තියෙන වතුර ටික උපයෝගී කරගෙන එකෙන් උපරිම ප්‍රයෝජන අරගෙන වෙලා සාර්ථකම විදිහට වගා කටයුතු කළ යුතුයි. වතුර හැමදාම නැහැ මේගොල්ලන්ට. තියෙන්නේ සුළු වර්ෂා ප්‍රමාණයක්. විශේෂයෙන් වියලි කලාපීය බිම් ප්‍රදේශ. නම් සාර්ථකව ජය අරගෙන තියෙනවා. ඉතින් මං හිතන්නේ අපේ ලංකාවේ අපේ අනිකුත් සහෝදර ගොවි මහත්තුන්ට ලොකු ආදර්ශයක් මේ ගොවි මහත්තුන් මේ කරන්නේ යන්නේ. කෘෂිකන් දෙපාර්තමේන්තුවේ ඉන්දාරි මහත්තුන් සම්බන්ධ කරන ඒගොල්ලන්ගේ උපදෙස් අරගෙන නව තාක්ෂණයට යොමු වෙලා විශේෂයෙන් තරුණ ගොවියෝ එකතු වෙලා මේ රටේ කෘෂි ආර්ථිකය ජය ගන්න වෙරදරන පිරිසක් තමයි මේ අද අපි දවසින් කතා කරන්නේ. ඉතින් අද වැඩසටහන පිළිබඳ ඔබට වැඩිදුරටත් විස්තර ලබා ගන්න පුළුවන් නියෝජ්‍ය කෘෂි කර්ම අධ්‍යක්ෂ අන්තර් පළාත් නියෝජ්‍ය කෘෂි කර්ම අධ්‍යක්ෂ කාර්යාලය හම්බන්තොට කියන ලිපින්ට ලියලා. ඒ වගේම තමයි ඔබ දන්නවා බත දවසකත් කෘෂිකර්ම උපදේශක මහත්තයත් ඔබට අනිවාර්යෙන් හමු වෙන්න පුළුවන්. ඒ හමු වුණාම ඔබට පුළුවන් ඔබගේ කෘෂිකර්ම ගැටලු සාකච්ඡා කරලා නිරාකරණය කරගන්න. අපේ 19 විශ්ව දුරකථනයට කතා කළොත් ඒ තුළම ඔබගේ කෘෂිකර්ම ගැටලු ඔබට නිරාකරණය කරගැනීම හැකියාව තියෙනවා. කල පළ ඔබ ශේත්‍රයේම ඉවත දමනවාද? මේවායින් පිටවන ඉල්මැස්සාගේ කීකියන් පසතුල කෝෂගත වී ඉල්මැස්සන් ලෙස පිටවන අතර නැවත ඔබේ වගාවට හානි කරනවා.